චතාරික සමය අලු බදාදාට පසු බ්‍රහස්පතින්දා පළමුවන දේව ප්‍රකාශනය ද්විතීය නීති සංග්‍රහය පොතෙන් ගත් පාඨයකි. 30 වෙනි පරිච්ඡේදය 15 සිට 20 දක්වා බලන්න. මම අද ඔබ ඉදිරියේහි ජීවනයේ සහ සැපතද මරණය හා විපතද තැවිමි. ඔබේ දෙවි සමිදානන් වහන්සේ ඔබට මෙදින දෙන පනත් ඔබ අනුගමනය කරන්න හෝ නම් ඔබ ඒ රටේ පදිංචි වෙමින් වැඩි වර්ධනය වී ජීවත් වන්නහුය. ඔබේ දෙවි සමිදානන් වහන්සේට ඔබ ප්‍රේම කරමින් දෙවි මග හැසිරෙමින් උන්වහන්සේගේ ආඥාද නීතිහා නියෝගද ව්‍යවස්ථාද පිළිපදින්නහු නම් ඔබ අයිති කරගන්නට යන දේශයේ දෙවි සමිදානන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක. එහෙත් ඔබ අකීකරු වී ඔබේ සිත අන් අතකට හැරි ගොස් අනිකුත් දෙවි දේවතාවන්ට වන්දනා නමස්කාර කිරීමට ඔබේ සිත ඇදි ගියොත් ඔබ නැත්තටම විනාශ වන බවත්, ජෝර්දාන් ගඟෙන් එතර වී ඔබ අයිති කර ගන්නට යන දේශයෙන් ඔබ බොහෝ කල ජීවත් නොවන බවත් මම අද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි. මා ඔබ ඉදිරියේ ජීවනයේ හෝ මරණයේද ආශිර්වාදයේ හෝ ශාපයේද අද තැබුව බවට ඔබට විරුද්ධව සාක්ෂි දරන පිණිස අහසත් පොළොවත් කැඳවමි. එබැවින් ඔබත් ඔබේ පරපුරත් ජීවත් වන පිණිස ජීවනය තෝරා ගන්න. දෙවි සමිදානන් වහන්සේ ඔබ පියවරුන් වන ආබ්‍රහාම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට දෙන්නට දිවුල දේශයේහි ඔබ පදිංචි වන පිණිස උන්වහන්සේට ප්‍රේම කොට උන්වහන්සේගේ හඬට කීකරු වී උන්වහන්සේට ඇලුම්ව සිටිය යුතුය. එසේ කිරීමෙන් චිරත් කාලයක් ඔබ ඒ රටේ ජීවත් වන්නහුය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. පිළිතුරු ගීතාවලිය පළමුවන පරිච්ඡේදය 1 සිට 4 දක්වා සහ 6. සමිදානන් තුල බලාපොරොත්තුෙන් ප්‍රීතිවන්නෝ භාග්‍යවන්තයෝය. සමිදානන් තුල බලාපොරොත්තුෙන් ප්‍රීතිවන්නෝ භාග්‍යවන්තයෝය. දුදරන් උපදේශ අනුවනො යන දෙවිඳුන් ගරගහන්නන් ඇසුරු නොකරන සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවාරෑය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේය. සමිදානන් තුල බලාපොරොත්තුෙන් ප්‍රීතිවන්නෝ භාග්‍යවන්තයෝය. ඔහු ඇලදොල අද්දර පීටුවා ඇති නියම කලට පළදරන කොළපර වී නොයන ගසකට සමානය. ඔහු කරන සෑමදේ සරුසාර වේ. සමිදානන් තුල බලාපොරොත්තුෙන් ප්‍රීතිවන්නෝ භාග්‍යවන්තයෝය. පවිත්‍ර ධනෝ එසේ නොවෙති, ඔහු සුළඟේ යන බොල්හා සමාන වන්නෝය. දමටුන් හට සමිදානෝ සරණ වන සේක පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේය. සමිදානන් තුල බලාපොරොත්තුෙන් ප්‍රීතිවන්නෝ භාග්‍යවන්තයෝය. සන්මාන් සබ සමග වන සේක්වා, ඔබ සමගද වන සේක්වා. සිසේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී, ඔබට ප්‍රශංසා වේවා. තවද මනුෂ්‍ය පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්ටත් ප්‍රජා මූලිකයන්ද නායක පූජකවරුන්ද විනයදරයන්ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නට හා මරණ ලබන්නටත්
තෙවන දින යලි මරණින් උත්ථාන කරනු ලබන්නටත් නියමව ඇතයි ක්‍රිස්තුස් වහන්සේ වදාළසේක. ජේසුස් වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මා අනුව එන්නට කැමැත්තේද ඔහු තම කම නසා දිනපතා සිය කුරුසිය දරාගෙන මා අනුව ආවාවේ. සිය ජීවිතය රැකගන්නට කැමැති යමෙක් වේද ඔහු එය නැති කරගනි. මා නිසා සිය ජීවිතය නැති කරගන්න යමෙක් වේද ඔහු එය රැකගනි. යමෙකු ලෝකය ලබා ගත්තත් සිය ජීවිතය නැති කරගතහොත් නැත්නම් විනාශ කරගතහොත් ඔහුට කුමන ලාභයක්ද? සමදානන් වහන්සේගේ සුභාරංචි මෙසේ. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සොයුරු සොයුරියනි, අද පළවෙනි කියවීමට අනුව මෝසස් තුමා ඊශ්‍රායල් ජනතාවට බොහොම පැහැදිලිව පවසනවා දෙවියන් වහන්සේගේ අනපනත් පිළිපදින එක එක්තරා ආකාරයකට අමාරු කාර්යයක්. දැන් ඊශ්‍රායල් ජනතාව වහල් සේවයේ ඉදී ඊජිප්තු දේශයේ ඔවුන්ට ඇතිතරම් කෑම තිබුණා, ඕනතරම් මස් යනාදිය තිබුණා. නමුත් පාළු කරයට ආවට පස්සේ දෙවියන් වහන්සේ කියන මේ අනපනක් පිළිපදින එක, දෙවියන් වහන්සේ දෙන කෑම බීම කන එක, දෙවියන් වහන්සේට අනුකූලව ජීවත් වෙන එක බොහොම අමාරුයි, කටුකයි. නමුත් මෝසස් තුමා කියනවා මෙන්න මේ අනපනක් පිළිපැද්දොත් තමයි ඔබට කිරියෙන් පැනියෙන් ඉතිරෙන පොරොන්දු දේශයට යන්නට පුළුවන් වෙන්නේ. සදාකාලිකවම ජීවත් වෙන්නට පුළුවන් තමන්ගේම දේශයක් උරුම කරගන්නට පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. එහෙමනම් මෝසෙස් තුමා කියනවා මේ කොයිතරම් වද වේදනා දුක් අමාරුකම් වින්දත් මේකේ ප්‍රතිඵලය අවසාන අරමුණ අවසාන ඉලක්කය අවසාන ජයග්‍රහණය වෙන්නේ තමන්ටම කියලා දේශයක් උරුම වීමයි. එහෙමනම් ප්‍රේමවන්තේනි, පොරොන්දු දේශයට යන එක අමාරු ගමනක්. එහෙමනම් ක්‍රිස්තුන් වහන්සේ අද අපිට කියනවා අපගේ පොරොන්දු දේශය තමයි අද දවසේ අපි කතා කරන පොරොන්දු දේශය තමයි දේව රාජ්‍ය. එහෙමනම් දේව රාජ්‍යයට යන එක ලෙහෙසි කාර්යයක් නෙමෙයි. අපිට මේ ලෝකයේ තුල තියෙනවා ක්‍රම දෙකක් ජීවත් වෙන්නට. බොහොම ලේසියෙන් ජීවත් වෙන්නට පුළුවන් පාපය කියන දේ අපේ සිත් වලින් ඈඩ් කරලා. පාපේද හොඳද නරකද කියලා දෙයක් මේ ලෝකේ නැහැයි කියලා අපි ජීවත් වුණොත් හැමදාම නරක කර කර බොහොම සතුටින් අපිට ජීවත් වෙන්නට පුළුවන්. නමුත් අනිත් මාර්ගය තෝරගත්තොත්, ඒ කියන්නේ යහපත් ජීවිත ක්‍රමවේදය තෝරගත්තොත් අපිට සිද්ධ වෙනවා දෙවියන් වහන්සේ ඥානපනක් පිළිපදින්නට, දෙවියන් වහන්සේ කියන විදිහට ජීවත් වෙන්නට. ඒක ලිහිසි පහසු කාර්යයක් නෙමෙයි, හරි අමාරුයි. බොහෝ දේවල් ත්‍යාග කරන්නට ඕන, පරිත්‍යාගී කරට ඕන. තමන්ගේ ජීවිතයට කටුක වේදනාව අත් කරගනිමින් අනිත් අය වෙනුවෙන් වැය වෙන්නට කැප වෙන්නට ඕන. මෙන්න මේක තමයි කුරුසේ ගමන කියලා කියන්නේ. ක්‍රිස්තුන් වහන්සේටත් තිබුණා කුරුසේ ගමන අතහැරලා බොහොම ලස්සන මාර්ගයක් තෝරගන්නට. නමුත් ක්‍රිස්තුන් වහන්සේ එහෙම කරන්නේ නැහැ. කොච්චර කටුක වුණත් කුරුසේ මාර්ගය තෝරගෙන අන්න උත්ථානයේ ජයග්‍රහණය උන්වහන්සේ අත් කරගන්නේ අන්න ඒ තුලයි. එහෙමනම් ඒ නිසා තමයි ප්‍රේමවන්තේනි සොයුරු සොයුරියනි ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ කුරුසය අමාරු දෙයක්, බොහොම කටුක වේදනාකාරී දෙයක්. නමුත් මේක අරගෙන මේක කර තියාගෙන මම පසුපසෙන්න මං ගියා වගේ, මමත් ගියා මේක අරගෙන ක්‍රිස්තුන් වහන්සේ අපිට කියනවා. එහෙමනම් මේ කුරුසේ ගමන අපි ගියොත් තමයි අන්න සදාතන ජීවනයේ නැමැති පොරොන්දු දේශය අපිට ප්‍රේමවන්තේනි උරුම කරගන්නට පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් දේව රාජ්‍ය අපිට අහිමි වෙනවා, සදාකාලික ජීවිතය අහිමි වෙලා. අපි පාපය තුල ජීවත් වුණොත් අපිට සිද්ධ වෙන්නේ නරකාදියට යන්නට, සදාකාලික දුක වේදනාව තියෙන නිරාගින්නට පාත්‍ර වෙන්නටයි. එහෙමනම් ප්‍රේමවන්තේනි, ක්‍රිස්තුස් වහන්සේ අපිට කියනවා පාපයත් හරින්න. මේ ලෝකයේ තුල අපි විදින්නට ආශාවෙන් සිටින ඒ පාපය අතහරින්න. පාපයට අපි ලොල් වෙලා ඉන්නේ, පාපයට අපි හරි කෑදරයි. නමුත් පාපය අතහැරලා යහපත් ජීවිතයක් ගත කරන්න
අන්න එතකොට තමයි පාපේ නිවහල් වුණු ලස්සන ජීවිතයකට අපිට උරුමකම් කියන්නට පුළුවන් වෙන්නේ. ඒක නිසා ප්‍රේමවන්තයෙනි, මේ චතාරික සමය තුල අපිට කියනවා පාපය අතහරින්න ඒක කටුකයි, වේදනාකාරී, බොහෝ දේවල් ත්‍යාජ කරන්නට වෙනවා. නමුත් ඒ ජයග්‍රහණය අත්විඳින්නට පුළුවන් වෙන්නේ අපි යහපත් ජීවිත මේ ලෝකයේ තුල ගත කළොත් අමාරුවෙන් හරි යම් කිසි දවසක අපි මිය ගියාට පස්සේ මෙන්න කිරියෙන් පැනියෙන් උතුරන සදාකාලික ප්‍රීතිය තියෙන ඒ සදාතන ජීවනය අපිට හිමි වෙනවා ප්‍රේමවන්තීනි. එහෙමනම් මේ වාසනාවන්ත ජීවිතය අත්කර ගන්නට අත්විඳින්නට අද දවසේ අපි උත්සාහ කරමු පාපයෙන් මිදෙන්නට. මේ දින 40 පුරාවට ජීවිත සංයමයකට ඇවිල්ලා පාපයෙන් මිදිලා යහපත් ජීවිත ගත කරලා සදාකාලික ජීවිතය අත්කර ගැනීමේ අරමුණු තුල ජීවත් වෙන්නට අපි උත්සාහ කරමු. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි.